ද මම මාධ්‍ය දැක්ක ඒ පිළිබඳව ජනතාවගෙන් අහනකොට ජනතාව දෙන උත්තරේ ඡන්ද ගුණ්ඩු වලට මිනිස්සු අහුවෙන්නේ නැහැ. දැන් මිනිස්සු නිකන් දෙන හැමදේම අරගෙන තමන්ට ඕන විදිහට තමයි ඡන්ද දෙන්නේ. මොකද මේ එකක්වත් තමන්ගේ අතින් දෙනේවා කියලා මේ මිනිස්සු අතින් දෙනේවා නෙමෙයි කියලා මිනිස්සු දන්නවා. මේක රාජ්‍යයේ දේපළ වලින් දෙන්නේ. අනිත් එක මේ ඔයාලා දැක්කනේ 2015 දී මහින්ද මහත්තයා සීගිරි පර්වතයට වැඩි උස කටවුට් ගහලා සීල් රැදි බෙදලා හටි මුටි වලන් ඔක්කොම බෙදලා කුජීත වෙලා ගියානේ. ඉතින් ඒ නිසා ඕව නෙමෙයි ජනාධිපතිවරණයදී බලාපොරොත්තු ජනතාව. ජනතාව දන්නවා ඉස්සර තමයි තමන් හම්බ කරොත් තමන්ට ඕන විදිහට කන්නේ. දැන් තමන්ට ඕන විදිහට කන්න බෑ. මාධ්‍යවේදී මහත්තුරු ඔබතුමන්ලත් මේ සමාජ ජීවත් වෙන්නේ. ඔබතුමන්ලාගේ දරුවන්නුත් මේ සමාජ ජීවත් වෙන්නේ. ඔබතුමන්ලා ගන්න පඩියෙන් විඳින දුක පිළිබඳව ඔබතුමන්ලාට අවබෝධයක් තියෙනවා. එතකොට ඔබතුමන්ලා ඡන්දකින් බලාපොරොත්තු වෙන්නේ කවුරු හරි හාල් කිලෝ 10ක් දුන්න කියලා ඉවරලා, හරි එහෙම නැත්නම් මේ පිටි කිලෝ 5ක් දුන්න කියලා ඉවරලා ඡන්ද දෙන්නේ නැහැ නේද? දැන් ඔබතුමන්ලා බලාපොරොත්තු වෙන්නේ මේ ජීවන ගැටලුවට විසඳුමන්නේ. එතකොට ඒකට ස්ථිරසාර විසඳුම මොකද්ද? බදු බර අඩු කරලා බඩු බිල අඩු කරන එක. එහෙම නැත්නම් මේ හාල් කිලෝ 10ක් නිකන් දෙන එක නෙමෙයි. ඒකත් එක්කම මේ ඔබතුමන්ලාට පේනවනේ යනකොට පළවෙනි වතාවට නම් මෙහෙම නායකයෙක් එන්නේ. මොකද හේතුව 2005 දී ගත්තොත් මහින්ද මහත්තයාවේ සිංහල බෞද්ධ ඡන්ද වලින් පමණයි. 2015 දී සිංහල බෞද්ධ ඡන්ද සුළු ප්‍රමාණයකට මුස්ලිම් දෙමළ ඡන්ද වැඩි ප්‍රමාණයකට සිරිසේන මහත්තයාව. 2019 තනිකරම ජාතිවාදයෙන් ගෝඨාභය රාජපක්ෂ ආවා. මේ පාර බෞතරයක් සිංහල මිනිස්සු, බෞතරයක් දමිළ මිනිස්සු, බෞතරයක් මේ මුස්ලිම් මිනිස්සු සියල්ලෝගෙම සියලු ජාතීන්ගේ බෞතර කතෝලිකයන්ගේ සියලු ජාතීන්ගේ බෞතරයෙන් තමයි සජිත් මහත්තයා පත් වෙන්නේ.